මේකට පොදු සම්මානයක්කට තරම් කරන සියලු පක්ෂ එකතු වෙනවා කියලා කියනවා. සමගි ජනවාදී විශ්ව පක්ෂයත් එක්ක කතා කරන සූදානම් වෙනවා. මේකට සාකච්ඡා කරලා තියෙනවාද මේ එක්සත් ජාතික පක්ෂයත් පක්ෂ ප්‍රතිපත්ති එක සම්මානයකට තරම් කරන ජනාධිපති මැතිවරණයට පෙර පක්ෂ 28ක් අපේ පක්ෂේ නායකගරු සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එකතු වුණා. මේ පක්ෂ 28ත් එක්ක අපි මේ ගමන යනවා ඇරෙන්න අලුතෙන් කිසිම පක්ෂයක් එක්ක අපි සාකච්ඡා කරාට ඒ අයත් එක්ක එකතු වෙන්නේ නැහැ කියන එක අද පක්ෂ නායකත්වයේ තීරණය කළ තියෙනවා. ඒ නිසා පැහැදිලිවම කියන්න ඕන අපි පෙර පරිදි ජනාධිපති මැතිවරණයේදී හදාගත්තේ පුළුල් සන්ධානත් එක්ක විතරයි අපි මේ මැතිවරණයේ මහ මැතිවරණ ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා අලුත් පක්ෂ කිසිම එකක් එක්ක අපි සන්ධානගත වෙන්නේ නැහැ කියන එක වගකීමෙන් කියනවා. දැන් අද නාඩු වී කිලෝ එකක් රුපියල් 9කින් අඩු වෙලා තියෙනවා. ඉතින් මම අහන්න කැමති අද මේ රටේ පාරිභෝගික අධිකාරියක් තියෙනවද නැද්ද කියන එක ඔබතුමාලා මැතිවරණ වේදිකාවේදී කියන්නේ අපි මේවා සියලු එකක්ම පණ ගන්නවලා රටේ ජනතාවට සහන ලබා දෙනවා පාරිභෝගිකයට අපි සාධාරණයක් ඉස්ස සිද්ධ කරනවා කියලා. එතකොට මම අහන්න කැමති වත්මන් ජනාධිපතිතුමාගෙන් අද නාඩු වී කිලෝ එකක් රුපියල් 9කින් අඩු වෙනකොට මේ රටේ පාරිභෝගිකයට හාල් මිල අද අඩු වෙලා තියෙනවද? අද නාඩු වී කිලෝ එකක් රුපියල් 9කින් අඩු වෙනවා. හැබැයි නාඩු හාල් කිලෝ එකක් තාම රුපියල් 220ට පාරිභෝගිකයට ගන්න වාතාවරණයක් ඇති වෙලා තියෙනවා. එතකොට එක පැත්තකින් මේවා ගැන කතා කරන්නේ නැහැ අද රජය. ඒ වගේම අද කෘෂි උපකරණ. එතකොට කෘෂි උපකරණවලින් මට මතකයි ඔබතුමාලා මැතිවරණ වේදිකාවේදී කිව්වා කෘෂි උපකරණවල මිල අඩු කරනවා. ඒකේ තියෙන වැට් බද්ද අඩු කරනවා. සහන ලබා දෙනවා. එතකොට මේ සම්බන්ධව අද වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඉතින් මේ රටේ ඉන්න ගොවියෝ, ඡන්දෙ දුන්නු ගොවියෝ බලන් ඉන්නවා මොකද්ද මේ වත්මන් ජනාධිපතිතුමා අනුරුකුමාර් සේනානායක මහත්තයා මොකද්ද අපිට මේ කරන්න කියන එකද රටේ ජනතාව බලන් ඉන්නවා. මේ සම්බන්ධව වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම වත්මන් ජනාධිපතිතුමාට කියනවා දැන් නාඩු වී කිලෝ එකක් රුපියල් 9කින් අඩු වෙනකොට පාරිභෝගිකයට හාල් නාඩු කිලෝ එකක් 220ට යනවා. එතකොට එක පැත්තකින් ගොවියගේ වී නිෂ්පාදනය කරන්න තියෙන උපකරණ ටික ඒ ගැන මුකුත් වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා මේ සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් කළා. මහ කන්න පටන් ගන්න කලින් ගොවියට ලබා දෙන සහන ආධාර මොනවද? කෘෂි උපකරණවල මිල අඩු වෙනවද? එතකොට මේ අඩු වෙච්ච නාඩු මිල අඩු වෙනකොට පාරිභෝගිකයට හාල් මිල අඩු වෙනවද කියන එක වහාම ප්‍රකාශයක් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගෙන්. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.